ජීවිත සියගණනක් ලැබින් නැහැ වූ තවත් ජීවිත රැසක් සදාකාලිකව එක්තෙන් කර වූ දෙමාපියන්ට දරුවන් අහිමි කළ දරුවන්ට දෙමාපියන් අහිමි කළ ඒ පාස්කු විරිතා ප්‍රහාරයේ තවත් අඳුරු සෙවණැල්ලක් යලිත් අවදි වෙලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් පත් කළ කමිටුවක වාර්තාවක් එළියට දමන බව කියමින් හිටපු මන්ත්‍රී ගම්මන්පිල පසුගියදා රඟදැක් වූ රංගනය ඊයේ නිමා වුණේ කන්දක් විලිලා මීයෙක් වැදුවා වගේ පාස්කු බෝම්බේ පුපුරා ගිය දිනේ සිට මේ දක්වාම හිටපු රජයන් ජනාධිපති කොමිෂන් සභා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ විවිධ විමර්ශන කමිටු වාර්තා පත් කර තිබුණද ඒ කිසිවකින් පාස්කු බෝම්බේ සැබෑ වර්ධකරුවන්ටවත් ඊට අනුබල තුන් පුද්ගලයන්ටවත් නිසි දඬුවම් ලැබුණාද කියන එක අදටත් ගැටලුවක් ජනාධිපති කොමිෂන් සභාවක සහ නිකම්ම නිකම් කමිටුවක වෙනස නොදත් ඇතමුන්ට ගම්මන්පිලගේ ඊයේ රංගනයෙන් පොඩි කික් එකක් ලැබිලා කියලායි පේන්නේ. නමුත් කොමිසමක් සහ කමිටුවක් කිසි ලෙසකින්වත් සමාන කළ නොහැකි බව පුංචි හරි මොලයක් තියෙන ඕනෑම කෙනෙකුට තේරුම් යන්න ඕන දෙයක්. ජනාධිපති කොමිසමක් යනු අර්ධ අධිකරණ බලය හිමි වූ ක්‍රියාවලියක්. නමුත් කමිටුවකට එවැනි බලයක් නැහැ. එවැනි විධිමත් භාවයක්ද නැහැ. ජනාධිපතිවරයාට අවශ්‍ය වූ විට තමන්ට හිත ඇති ඕනෑම පුද්ගලයෙකු යොදවා කමිටුවක් පිහිටුවන්න පුළුවන්. ඒ හින්දා ජනාධිපති කොමිසමකින් ලබා දෙන වාර්තා සහ ජනාධිපතිවරයෙකු පත් කළ කමිටුවකින් ලැබෙන වාර්තා අතර විශාල වෙනසක් තියෙනවා. ගම්මන්පිල මහතා රටටම අඬබෙර ගසා ඊයේ එළියට දාපු මේ කමිටු වාර්තාව රට ඉදිරියේ පුස්සක් පමණක් බවයි බොහෝ දෙනා කියන්නේ. මෙහි වැදගත්ම කරුණ වන්නේ කමිටුව ක්‍රියාත්මක වූයේ කාගේ ප්‍රධානත්වයෙන්ද යන කරුණයි. ත්‍රිපුද්ගල කමිටුවක් වූ මෙය අපරාධ ක්‍රියාවක් විනිශ්චය කිරීම සඳහා දැනුම ඇති පුද්ගලයන්ගෙන් සමන්විත වූවාද යන්න රට හමුවේ තියෙන ප්‍රශ්නයයි. හිටපු මහාධිකරණ විනිසුරුවරයකගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වුවද ඇයටද සිය සේවා කාලය තුළ විවිධ විෂමාචාර ක්‍රියා හේතුවෙන් රැකියාව අහිමි වූ බව අද අමාත්‍ය විජිත හේරත් මහතා රට හමුවේ හෙළි කළා. ඉතින් මේ කමිටු වාර්තා නිකුත් කළේ එවැන්නෙකුගේ ප්‍රධානත්වයෙන්ද? ඔබේ අවධානය යොමු විය යුතු තුන්වන කරුණ වන්නේ මෙවැනි කමිටුවකට පුද්ගලයන් සාක්ෂි සඳහා කැඳවීමේ නෛතික බලයක් තිබෙනවාද යන්නයි. සාක්ෂි සඳහා පුද්ගලයන් මෙම කමිටුවට කැඳවූ අයුරු සම්බන්ධයෙන් කිසිදු ක්‍රමවත් පිළිවෙතක් අනුගමනය කළ බවට සාක්ෂි නැති බව බොහෝ දෙනාගේ මතයයි. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පනවා තිබූ මානව හිමිකම් නඩුවේ වරදකරුවන් ලෙස සඳහන් නොවූ ශානි අබේසේකර සහ රවි සිනිවිරත් යන මහත්වරුන් මෙම කමිටු වාර්තාවෙන් වරදකරුවන් ලෙස නම් කර තිබීම මෙය දේශපාලන හස්තයක කුමන්ත්‍රණයක් බවට තවදුරටත් තහවුරු කරනවා. මේ ගේම් එකට දේශපාලන කුමන්ත්‍රණකරුවන් අත්පොත තවන්නේ පසුගිය ජුනි මාසයේ 9 වනදා රවි සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිට වූ පොලිස් විශ්‍රාමික සාමූහිකයෙන් ලැබුණු ප්‍රබල කණේ පහරක් නිසා බව බොහෝ දෙනාගේ මතයයි. 9 වනදා රැල්ල දුටු ඔවුන් 12 වනදා සිට රවි සෙනවිරත්නවත් ශානි අබේසේකරවත් නිහඬ කරන්නට වැඩ ඇරඹූ බවට බොහෝ සාක්ෂි තිබෙනවා. අදාළ කමිටු වාර්තාවේ තවත් නිලධාරීන් පිළිබඳව නිර්දේශ තිබුණත් ගම්මන්පිලගේ කටින් ඊයේ එළියට එන්නේ රවි සිනිවරත්න සහ ශානි අබේසේකර ගැන විතරයි. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිසි පරිදි ඉටු කළ නිලධාරීන් දෙදෙනෙකු ලෙස සැලකෙන මොවුන් දෙදෙනා නිහඬ කරවීම තුළින් කුමන්ත්‍රණකරුවන් සැබෑ අපරාධකරුවන්ව යටපත් කරන්නට සැලසුම් සකසනවාද? මෙතෙක් එළියට ආ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කොමිෂන් වාර්තා සහ කමිටු වාර්තා තුළින් ලබා දුන් නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක නොකළ පසුබිමක මැතිවරණයක් අභියස මෙවැනි හදිසි කමිටු වාර්තාවක් කැඳවීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ සැකයක් මතුව තිබෙනවා. මෙතෙක් පැවති රජයන් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් ජීවිත උදුරාගත් අහිංසකයන්ගේ රුධිරය මතින් සිය දේශපාලන අභිමතාර්ථ ඉටු කරගත්තද කිසි විටකත් සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබා දුන් බවක් පෙනෙන්නට නැහැ. දෙමාපියන්ට දරුවන් අහිමි කළ, දරුවන්ට දෙමාපියන් අහිමි කළ මේ කුරිරු ප්‍රහාරයේ සැබෑම අපරාධකරුවන්ට සැබවින්ම දඬුවම් දෙනතුරු මේ රටේ සියලු ජනතාව දැස් අයා බලා සිටිනවා.